කොරෝනා වෛරසය හරහා නිර්මාණය වූ තත්වයන් මත ලෝකය පුරා වන සතුන් ඉහළ නිදහසක් හිමි කරගෙන තිබුණා. ඒ සෝබා දහම විසින් මිනිසා සිරකර තැබීම මතයි. ඒ අනුව ලෝකය පුරා වන සතුන් මිනිස් වාසස්ථාන වෙත ළඟා වීම සහ වඳ වී යමින් පැවති සතුන් වේගවත් වර්ධනයක් පෙන්눔 කර තිබීමද මෙහි විශේෂ තත්වයන් බවටයි නම් කර තිබුණේ. එහෙත් මිනිසා විසින් සත්වෝද්‍යාන තුල සිර කර ඇති සතුන් ගත වූ මාස කිහිපය තුල දැඩි ආතතියකට පත්ව ඇති බව නවතම අධ්‍යයනයක් මගින් අනාවරණ කර තිබෙනවා. ඒ අනුව නිරන්තරයෙන්ම මිනිසුන්ගෙන් පිරී පැවති සත්වෝද්‍යාන සහ මින්මැදුරු ජනශූන්‍ය වීම එම සතුන්ට බරපතල මට්ටමින් බලපා ඇති බවයි ඕස්ට්‍රේලියාවේ ABC පුවත් සේවය වාර්තා කළේ. මෙම තත්වය තුල බොහෝ සතුන් ආහාර ප්‍රතික්ෂේප කිරීම සහ අල තත්වයක් පෙන්눔 කරමින් පවතින බවද මෙම අධ්‍යයනය මගින් හෙළි කර තිබෙනවා. උතුරු ක්වීන්ස් ලන්තයේ කෑන්ස්මින් මැදුරේදී මෙම තත්වය බහුලව වාර්තා වන බවයි සමුද්‍ර ජීව විශේෂඥයෙකු වන පෝල් බර්න්ස් සඳහන් කළේ. එහි වාසය කරන චැංනම් මත්ස්‍යා සංචාරකයන් අතර බොහෝසේ ජනප්‍රිය වඩාත් සක්‍රීය මත්ස්‍යෙකු ලෙසයි නම් කර තිබුණේ. එහෙත් සංචාරකයන්ගේ පැමිණීම නතර වීම සමග මෙම මත්ස්‍යාගේ හැසිරීම අසාමාන්‍ය තත්වයකට පත්ව ඇති බව පරිේශකයන් ප්‍රකාශ කළා. එහි විශේෂතම තත්වය වන්නේ චැං මත්ස්‍යා දිගින් දිගටම ආහාර ප්‍රතික්ෂේප කිරීමයි. එසේම එම මත්ස්‍යා අසාමාන්‍ය ආකාරයේ අලස ස්වභාවයක් පෙන්눔 කරන බවද මෙහිදී හෙළි කර තිබෙනවා. කෙසේ වෙතත් කුඩා දරුවන් ඇතුළු පුද්ගල කණ්ඩායමක් දිස්වන අවස්ථාවලදී මෙම මත්ස්‍යාගේ හැසිරීම සම්පූර්ණයෙන් වෙනස් වන බවයි මින්මැදුරේ බලධාරීන් පවසන්නේ. මෙම තත්වය ඔස්ට්‍රේලියාවේ මින්මැදුරු රැසකටම සමාන ආකාරයෙන් බලපා ඇති බවද පරිේශකයන් ප්‍රකාශ කළා. ඒ අනුව ජලජ ජීවීන්ට සංවේදී හැඟීම් රහිත බවට පවතින මතවාදයන්ද මේ සමග බිඳ වැටි තිබෙනවා. මෙසේ මිනිසුන් දිස් නොවීම හරහා ආතතියට පත් වූ සතුන් බහුතරය විශාල ප්‍රමාණයේ සතුන් වන බවයි හෙළිව ඇත්තේ. සත්වෝද්‍යාන තුල රඳවා සිටින සතුන් මිනිසා දිස්වීමට ප්‍රියතාවයක් දක්වන බව මීට පෙර සිදු කළ අධ්‍යයනයක් මගින්ද තහවුරු කර තිබුණා. එම තත්වය අහිමි වූ ගත වූ මාස කිහිපය තුල මෙම සතුන් කනස්සල්ලෙන් කාලය ගත කරන බවයි පරිේශකයන් පෙන්වා දෙන්නේ. ඒ අනුව සත්වෝද්‍යාන තුල රැඳ වූ සතුන්ට ආහාර පමණක් ප්‍රමාණවත් නොවන බවද මෙම වාර්තාවේ සඳහන්. විශේෂයෙන්ම කුඩා දරුවන් දිස්වීම හරහා වනෝද්‍යානවල සතුන් ප්‍රීතියට පත්වන බවයි පරිේශකයන් සඳහන් කරන්නේ. මේ අතර ලෝකයේ රටවල් රැසක්ම පැන වූ සීමාවන් ලිහිල් කරමින් පැවතීම මත මෙම ගැටලුව කඩිනමින් නිමාවනු ඇති බවද මෙම වාර්තාවේ දක්වා තිබෙනවා. එබැවින් සෝබා දහමෙන් හිමිවන ආදරය හඳුනා ගැනීම මිනිසා සතු යුතුකමක් බවද පරිසරවේදීන් සඳහන් කරනවා. ලොව වටා වැදගත් පුවත් දිනපතා නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.